ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්. මම පසුගිය දිනක ජනමාධ්‍ය සාකච්ඡාවකදී කියන්නේ දුනා ආසිරි රෝහල් ජාලයේ කාර්ය මණ්ඩලය අතර මත විමසුමක් මේ ජනාධිපතිවරණය ගැන කරන්නට එදී තිබුණු බවත්, එම මත විමසුමේදී මට දැනගන්න ලැබුණු ආකාරයට ගෝඨාභය මහතාට 1000 ගණනකේ කැමැත්ත පළ වී තිබුණු අතර ප්‍රේමදාස මහතාට 400 ගණනක් හෝ 500ක පමණ කැමැත්තක් පළ වූ බවත්, ජනතා විමුක්ති පෙරමුණට 65ක් හෝ 70ක් වැනි ගණනක් ලැබුණු බවත් මට ලැබුණු ආරංචි අනුව මම එදා ජනමාධ්‍ය ප්‍රකාශයේ කිව්වා. ඊට පසුව මට දැනගන්න ලැබුණා මා මවිතයට පත් කරමින් මා කියා තිබෙන්නේ මා කියන ලද ප්‍රකාශයට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ වූ අර්ථයක් එන ප්‍රකාශයක් බව අසන්නන් මට දැනන්න පටන් ගත්තා. මම ඇහුම්කන් දුන්නා. ඒකේ තියෙන්නේ මම කියන ලද එම ඉලක්කම් ස්ථානමාරු කර, ඒ පුද්ගලයන්ගේ නාම ස්ථානමාරු කර, ඒ විකෘතියට පත් කර තිබෙන්නේ. ඒක විකෘතියට පත් කර තිබෙන්නේ ගෝඨාභය මහතාට මෙච්චර කැමැත්තක් පළ වී තිබුණයි කියන එක, ප්‍රේමදාස මහතාට හරවලා ප්‍රේමදාස මහතාට මෙච්චර අඩු ගන්නක් ලැබුණයි කියන මගේ ප්‍රකාශය ගෝඨාභය මහතාට ලැබුණු ඡන්ද ගන්නට හරවලා මේ ප්‍රකාශය විකෘති කළා දැම්මා. මේක බරපතල අපරාධයක්. දණ්ඩනීය සංග්‍රහය අනුව මේක කූටලේඛන හැදීමක්. කූටලේඛන හැදීම ප්‍රේමදාස මහතාගේ අනුදැනුම ඇතුව උණයි කියන එක මම චෝදනා කරනවා. එසේ නොවේනම් මේ වෙනකොට ප්‍රේමදාස මහතා මේ කූටලේඛනයක අපරාධයට සමාන මේ විකෘති කරන ලද මගේ ප්‍රකාශය ගැන ඔහුගේ සම්බන්ධයක් නැති බව ප්‍රකාශ කළ යුතුව තිබුණා. ඒ වෙනුවට ප්‍රේමදාස මහතා ඒ කූට විකෘති කිරීම තමන්ගේ ප්‍රයෝජනයට ගනිමින් මේ ඡන්ද ව්‍යාපාරයේ යෙදීම ප්‍රේමදාස මහතාගේ කැරැට්ටුව හොඳින්ම මේ රටේ ඉදිරියේ නිරාවරණය කිරීමට ප්‍රමාණවත්. අඩු ගානේ මම මේ පාර්ලිමේන්තුවේ ඔහු සමග එකට ඉන්න මන්ත්‍රීවරයෙක් බවවත් ඔහු සැලකීමට අරගෙන නැහැ. ඔහුට කමක් නැහැ කාගේ කුමක් කොයි විදිහට පාවිච්චි කළත් ඔහුගේ ලාභය ප්‍රයෝජනය වෙනුවෙන් ඔහුගේ වාසියට මේ ප්‍රකාශය මේ විදිහට විකෘති කර පාවිච්චි කිරීමට ඔහු යොමු වී තිබෙන බව මගේ චෝදනාවයි. ඒ නිසා මම මේ ගැන පොලිසියට පැමිණිල්ලක් කරනවා. කූට ලේඛන හැදීම, ඒ වගේම කූට ලෙස ප්‍රකාශන වෙනස් කිරීම, විකෘති කිරීම, එයින් ලාභ ප්‍රයෝජන ලැබීම මේ රටේ බරපතල වරදක් හැටියට තිබෙන නිසා මගේ චෝදනාව, මම මේ ලේඛනය හැදූ මම නම් නොදන්නා ඒ නිර්නාමික පුද්ගලයාට විරුද්ධවත්, ඒ ප්‍රයෝජනය ගන්න ප්‍රේමදාස්ට විරුද්ධවත් මගේ පොලිසියේ පැමිණිල්ල සටහන් කරන බව මම කිව්වා. Breaking.lk.